අයිබෝවන් සුබ දවසක් යාළුවෝ හැමෝටම Golden Star Kitchen YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ butter icing flower එකක්. මම අද කියලා දෙන්නෙත් rose එකක් වුණාට මේක එදා කියලා දීපු rose එකට වඩා චුට්ටක් වෙනස්. මේ rose එකේ අමාරුකමක් නැහැ. ඇත්තටම ගොඩක්ම ලේසි. ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙන්නේ rose මලේ මැද කොටස දාගන්න එකනේ. ඒක දාගන්න මේකේ වෙනස් විදියක් තමයි පාවිච්චි කරන්නේ. අපි බලමු කොහොමද කරන්න කියලා. මම butter icing ටික කනාගෙන තියෙනවා මෙතන. දැන් මේ බටර් අයිසින් ටිකට අපි මොස් ග්‍රීන් එක තමයි මේ පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට අවශ්‍ය ග්‍රීන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතනදී මොස් ග්‍රීන් එක පාවිච්චි කරන්න හේතුව ටිකක් තද රෝස පාට මලක් තමයි මම අද හදලා පෙන්නන්නේ. එතකොට තද රෝස පාටට ගොඩක් ලා පාටක මැදක් එනවට වඩා මෙතනදී ගොඩක් ලස්සන ටිකක් තද පාට වෙනවට. එතකොට මම මේ මොස් ග්‍රීන් කලර් එකට තව එකතු කරගන්නවා yellow එකත්. එතකොට මම මේ එකතු කරන්නේ lemon yellow එක. මම රසාක්කෝ කලරින් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට පුළුවන් මේකට විල්ටන් ජෙල් කලරින් උනත් පාවිච්චි කරන්න. මම මේකට කහ පාට ටිකක් එකතු කරන්න හේතුව තමයි මේක චුට්ටක් මට අවශ්‍ය විදිහට කලර් එක හදාගන්න. මොස් ග්‍රීන් එක කිව්වම ටිකක් තද පාටයි. තද කොළ නැතුව යන්තම් සාමාන්‍ය කහ පාටත් මිශ්‍ර වෙච්ච කොළයක් හදාගන්න තමයි මම මේ විදිහට කොළ පාට හදාගත්තේ. දැන් හරි අපි මේක දාගමු. මේකට පාවිච්චි කරන නොසල් එක තමයි මේක. මේ තනකොළ දාන නොසල් එක. ඒ කියන්නේ 233. ඕගොල්ලන්ට පුළුවන් මේක විල්ටන් නොසල්ස් වලින් තෝරගන්න. ඒක ගොඩාක්ම හොඳයි. අපි බලමු කොහොමද මේක දාන්නේ කියලා. මේ තියෙන්නේ අද මම මේකට පාවිච්චි කරන අනිත් නොසල් එක. ඕගොල්ලෝ මේක නම් දන්නවා 104 නොසල් එක. මේකට 104 හෝ 102 පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ විදිහට මුලින්ම ෆ්ලවර් නේල් එක අරගෙන ෆ්ලවර් නේල් එකේ මැදට පයිප් කරගන්නවා එක පාරක් මේ විදිහට. දැන් නොසල් එක පැත්ත හරවලා මේ විදිහට තව 4ක් 5ක් විතර දාලා මේක ටිකක් හයියට තියෙන විදිහට මැදක් හදාගන්නයි ඕන. හරියට පඳුරක් වගේ තමයි වෙන්න ඕන. දැන් හරි දැන් මේක මේ විදිහට වටයක් වට කරලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට චූටි කෙටි පෙති ටිකක් දාගෙන යන්න තමයි තියෙන්නේ. මම ඔයාලට කිව්වනේ මේ මල ගොඩාක් ලේසි ඉක්මනින්ම හදාගන්න පුළුවන් කියලා. ඕගොල්ලන්ට කේක් එකක් හදලා මල් බාස්කට් එකක් වගේ කේක් එකකට ටග් ගාලා ඒ වෙලාවෙම හදලා දාන්න පුළුවන් මලක් තමයි මේක. අපි බලමු දැන් මේකට කොලයකුත් දාගන්න. මේ තියෙන්නේ මං හදාගත්ත මල. දැන් අපි කොලයක් දාගමු. මේ විදිහට මම මේකට අද පාවිච්චි කරන්නේ V-shape නොසල් එක. මේ නොසල් එක පාවිච්චි කරනකොට හැමතිස්සෙම අපිට V අකුර පේන්නේ නැති වෙන්න තමයි පාවිච්චි කරන්න ඕන. මෙන්න මේ විදිහට ඇන්ගල් එකට චුට්ටක් මල ගාවින් තියලා මේ විදිහට දාගන්න. චුට්ටක් රැලි කරලා දානවා නම් මේ නොසල් එකෙන් ලස්සන කොලයක් හදාගන්න පුළුවන්. ඔන්න මං කොල තුනක්ම දාගත්තා. මේ තියෙන්නේ මං හදාගත්ත මල. ඕගොල්ලොත් මේක ඉක්මනටම ට්‍රයි කරලා බලන්න. මොකද මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් මලක්. මගේ ඉස්සරහා වීඩියෝ වලින් කරන්නේ මොනවද කියලා ගොඩාක් දෙනෙක් අහනවා මගෙන්. මං ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරපු වීඩියෝ එකක් කරන්න තීරණය කරා. ඕගොල්ලෝ තාම මූලික අවධියේ ඉන්න කේක් හදන්න පටන් ගන්න අය ඉන්නවා. ඒගොල්ලෝ මට ගොඩාක් ඉල්ලීම් කරලා තිබ්බා කේක් හදන්න ගන්න අවශ්‍ය උපකරණ එකින් එක හඳුන්වලා දෙන්න කියලා. ඒ වගේම ඒව පාවිච්චි කරන දේවල් මොනවද කියලා, ඒ වගේම ඒව පාවිච්චි කරලා මොනවද කරන්න කියලා මං එකින් එක ටූල්ස් වර්ග පෙන්නලා ඔයාලට පැහැදිලිව කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සරහදී අපි බලමු ඒකත් කොටස් වශයෙන් මං ඔයාලට කියලා දෙන්නම්. ආයෙත් මම මේ වගේ පාඨමාලාවකින් එකතු වෙන්නම්. ඔයාලට සුබ දවසක්.